ඒ තරමට වටිනවා. ඇඟින් දැන් මම කරන්නේ හිතලා නෙමෙයි කරන්නේ, ඔය ඇඟින් ඉන්නේ, ඇඟින් කියන ඔහි නිකන් ලියාගෙනකොට එන ඒක ඒ තැනක් පහු වෙන්න ඕන. ඒකේ සිස්ටම් එකේ උඹලට තව ඉස්සරහට මම කියන වචන තේරෙයි. හරිද? එකපාර අමුතුයි අමුතුයි වගේ දැන් ලැදලා එක තැනක් එනවා, එතන බලින් පන්නන්න බෑ. ඒ ඔටෝමැටිකලි පැන්නිච්ච ගමන් ඊට පස්සේ මොනවා ලිව්වත් හරියනවා. හරි, ඊට කලින් ලියන ලීන එක වරදිනවා. අන්න ඒක ඒක මාර සිද්ධියක්. ඒක තමයි ස්වභාවය. ඒක ඉතින් ඒක ස්වභාවය කියන්නේ ඉතින් හැම එකකටම එහෙම වෙන්න ඇති. මට නම් එහෙමයි. හා ඉතින් මං හිතන්නේ ඔකොටම එහෙම තමයි. ඒක ක්‍රීඩාවක් වුණත් එහෙමනේ බං. ඩ්‍රයිවින් ස්විමිනුත් එහෙමනේ. මුල ටිකේ හි ස්විමින් හිතපන්කො හිත හිතෙන් ඩ්‍රයිවින් හිතපන් හිත 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 මෙහෙට කපන්නේ දහසරයක් හිතලා කපන්නේ නෑ එනකට ගිහිල්ලා. නමුත් ඊට පස්සේ බලපියකො ටවුන් එකේ මේ ස්පියා ගන්න යකෝ යන්නේ. ඒ ඔටෝ කැපිනවා. හිතලා නෙවෙයි, ඇත්තටමත් හිතලා නෙවෙයි කරන්නේ. බ්‍රේක් ගහන ඒවා ඩ්‍රයිවින් කරන එක යකෝ හිතලා තොපි හිතන්නේ. හිතලා දෙක ලියන්නේ. හිතලා මේ හිත හිත ඩ්‍රයිවින් කරන්න බෑ යකෝ ජීවිතේ. ඒක හිත හිතද ගණ හිත හිත ගණන් හදන්න බෑ. ඒ ගණන් හදලා විභාග පාස් වෙන්න නම් බෑ. පැයතුනේ ලියන්න ඕනේ යකෝ. අර අවුරුදු ගණක් කරන පැයතුනේ ලියලා දාන්න ඕනේ. හිත හිත කරන්න පිස්සුත් ඔබිට. සිස්ටම් එකට හුරු වියන්. කිලිම් යන්නේ ලකුණු 100 පන්නන්න.